අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපුමල් කාමරයට ඔළුව දෙමේ විටය ජයන්තට කතා කළේ. ඔහු කොල්ලාව තුරුලට ගත්තේ ආශාවෙනි. "කී කැල්ලක් කමුද? මං කෑව තාත්තේ." සුජාතා තාත්තත් පුතත් දෙස ආශාවෙන් බලා උන්නාය. ජයන්ත මෙසේ දරුවෙක් පවා හුරතල් කරන්නේ කාලයකට පසුය. "හෙට එන අයියව දන්නවද?" ජයන්ත ඇසුවේ. "සාගර අයියවද? ඔව් තාත්තේ. අදත් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන තැනට ඇවිත් සැන්විචස් දීලා ගියේ. ඔයාට?" ජයන්ත ඇසුවේ පුදුමයෙන්. "ඔව්, ප්‍රැක්ටිස් තියෙන දවස්වලට සාගර අයියා එනවා." ජයන්ත සුජාතා දෙස බැලුවේ. "පොඩ්ඩට හරි ආදරේ. අසනීප වුණ දවස්වල ළඟටම වෙලා හිටියේ. කොල්ල ළඟින් හෙලවුණේවත් නෑ. අපි අක්කව ඒ අයියට බන්දලා දෙන්න යන්නේ. සාගර අයියා තමා අක්කට ආදරේ තාත්තේ, විනාය නෙමේ." සබුමල් කිවි දෑස් තෙමේ ගොස් තිබියදීය. ජයන්ත කොල්ලාගේ හිස අතගෑවේ. හැමෝම මේ තරම් ආදරේ කොල්ලාව දකින්නට ජයන්ත උන්නේ පුදුම ආශාවකිනි. සපු ජයන්ත ළඟදී ඇඬුවාය. කිල්ලාඩන්නේ සතුටට බව ඔහු දනි. "ඔයාට ගොඩාක් පින් තාත්තේ, ගොඩාක් පින්. මන් ලොකු පවක් කරගත් එකේ, පිනකුත් කරගන්න එපැයි චූටි මැනික." ජයන්ත කිවේ කෙල්ලගේ හිස අතගාමිනි. "ඒ එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් තාත්තේ. මන් දන්නවා චූටි මැනික. එයා මට නැති වුණා නම් ජීවිතේ වැඩක් නැහැ. මම මේ බල්ලොත් එක්ක..." සපු කියන්නට ගියේදී නොකිය ඇඬුම් වහවා ගත්තාය. කෙල්ල මේ පහුකාර කසාදෙන් කොතරම් දුකක් විඳින්නට ඇද්දයි ජයන්ත තේරුම් ගත්තේ. "දැන් ඔක්කොම හරිනේ. ඔයා සතුටින් ජීවත් වෙන්න." "මං විතරක් නෙමේ තාත්තේ, අපි ඔක්කොම සතුටින් ජීවත් වෙනවා. ඔයත්." "මාත් රස්සාවෙන් අස්සෙන් ඉන්නේ. අස්සෙලා ඔයාගේ මහත්තයා වගේ පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නේ." සබෝ සිනාසුනේ කඳුළු අතරිනි. "හෙට එන්න කියලා කිව්වද කොල්ලට?" "ඔව්, එයාට දැනුත් කතා කළා. මාලිගාව ඉඳලා කතා කළේ. බාතිය අංකල් කියන්නේ ඔයාගේ මහත්තයා කවදාරි හොඳ තැනකට එයි කියලා. එයාට හරියනවා කියලා මං ගොඩක් කාලෙකට කලින් දැනගත්ති තාත්තේ. ෆාම් හවුස් එකෙන් යන කාලේ තමා අතින් වෙන් කෙරුණි එහෙම ආදරයකි. ඒ බව සෝදාගත යුත්තේද තමාමය. මං ඉක්මනට මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නම්." ජනිත් කතා කර කර හරි ජරා විදියට අපහාස කරනවා තාත්තේ. "මට අම්මා කිව්වා දැන් ඒ වගේ දුක් වෙන්න එපා. මං ඔක්කොම ඉක්මනට විසඳලා ලස්සන වෙඩින් එකක් අරගෙන ඒ වැඩ ඉවර කරලා දෙන්නම්." සපෝගේ දිනෙතින් මදටි ඇටයක් තරම් කඳුලක් ගලා ගියේ. "මේ දවස් ටිකේ පරිස්සමින් ඉන්න. ලොකු බණ්ඩාරලා වෙඩි කාපු ඌර වගේ ඉන්නේ. දැන් නිදාගන්න." සපු එහෙමම කාමරයේ බිම දනෝප ජයන්තට වැන්දේ. ජයන්ත කෙල්ලගේ හිස සිපගත්තේ ආදරේනි. සපුට නින්න ගියේම නැත. ඒ තරම්ම හිතට නිවනක් දැනේ. සැනසීම ඕනාට වඩා දැනෙද්දීත් එහෙමය. හිත පාවෙයි. යන්තමන ඇස් පීවගෙන එද්දී මැවෙන්නේ ජීවිතයේ උදාවන ලස්සනම දවසල දසුන්ය. ඒවා තනියම රස විඳින්නට පවා ලෝභ හිතෙනා තරම්ය. සපු ඇහැරී කුසිය පැත්තට ගියේ ප්‍රේමා හොයාගෙන. සපු යද්දී ප්‍රේමා උන්නේ ඇගේ කාමරයේ ඇඳ මතට වී ඉඳගෙන. "අනේ බේබි නිදි නැද්ද?" "නෑ අනේ, ඔයත් නිදි නෑනේ." ප්‍රේමා සිනාසුනාය.
අද නින්ද යන්නෙම නෑ නේද? ඇත්තටම යන්නේ. ඔයා නිදාගන්නද ගියේ? අනේ නිදිමත නෑ බේබි. එහෙනම් මොනාරි බොමු. බටර් කේක් කාලා තේ බොමු. අම්මා හදපු කේක් රහයිනේ. හරිම රහයි. මං හවසත් කෑල්ලක් කෑවා. දැන් දිගටම හදයි. ඉස්සර වටලප්පනුත් දානවා. මාර රහයි. ප්‍රේමා නැගිට ගොස් කීතලේ ලිප තැබුවාය. ගෙදරම අලුත් වෙලා වගේ නේද බේබි? මගේ කොල්ලා නිසානේ. සපු ප්‍රේමාව බදාගෙන කීවාය. අපි නෑ කිව්වය. සපුමල් කුමාරයා වගේ ඉන්නේ. සපුමලියෝ අරන් යන්න. මං හිතන්නේ අපි ඔක්කොටම වඩා දැන් මහත්තයා මල්ලිට ආදරේ වගේ. දැන් මොනාද දන්නේ කරන්නේ. මං කෝල් එකක් අරන් එන්නම් හොදේ. සපු දිව්වාය. ආදරේ පුදුමාකාර දැවිල්ලක්යි ප්‍රේමාට සිතුනි. දැන් 11ට ළඟයිනේ චූටි මැනික. නිදාගන්න නැද්ද? ඕ ඇසුවේ තරමක් සැරෙනේ. නින්ද යාගෙන එනකොට මේ කොල්ලෙක් ඇවිත් මාව ඇහැරවනවා. සපු සිනාසී කීවාය. මොකද්ද ඒ සද්ද සාගරයියේ? හාල් මැසෝ තෙලට දැම්මා. ආ චූටි මල්ලි, මෙතන ඉඳගෙන හැඳි ගන්න. කර වෙන්න දෙන්නපා. සාගර දුරකතනේ තබාගෙනම කියා කාමරයට ආවේ. කාටද චූටි මල්ලි කිව්වේ? අපේ ළඟ ඉන්න පොඩිම එකා. කුරුණෑගලින් අරන් ආවේ. මං වගේම අම්මා තාත්තා නැති කොල්ලෙක්. එහෙම අම්මා තාත්තා නැහැ කියලා දැන් හිතන්න එපා. මට අම්මෙකුයි තාත්තෙකුයි ලැබෙන්නන යන්නේ. එච්චරද? කෙල්ල අසන්නේ කට තද කරගෙනය. තව පිස්සියෙකු ලැබෙනවනේ නේද? ඒකත් ඇයම කීවාය. තාත්තා මොනවද කිව්වේ? ගොඩක් දේවල්. මෙහෙම කියන්න බෑ. හෙට දකින්න හරි ආසාවෙන් ඉන්නේ. අර බාති අංකල් ඉන්නේ කඳුරට ගාමන්ට එකේ. ඔව්, අංකල්ටත් කියලා සපුමලේ කේටස් කරන සාගරව තමා දුව බඳින්නේ කියලා. හරි පුදුම වුණාලු. බය නැතුව ඒ කොල්ලට දුව දෙන්න කිව්වලු. සාගරට පුදුමය. මේවා මෙහෙමම වූයේ දෙවියන් උදව් කළාක් මිනි. මං පස්සේ ගිහින් ඒ සර්ට කතා කරනවා. හෙටින් පස්සේ ඉතින් හරි නිදහස්නේ. දැනුත් නිදහස්. මං හරිම සතුටින් චූටි මැණික ඉන්නේ. මං දන්නවා හෙට මාත් මූණ දකින්න ආසාවෙන් ඉන්නේ. හැමදාම දකින කැත මූණමනේ. ෂටප්. මායි ප්‍රේමයි තේ බොනවා. අපි තව ටිකකින් තේ බොන්නේ. කොල්ලන්ට පානුත් ගෙනත් තියෙන්නේ. රෑට පානුත් දෙනවද? හොඳ නෑනේ චූටි මැණික. අද බටර් පාන් දෙනවා තේ එක්ක. මම මේ දුක දන්නවා. මායි චන්නයි මුල් දවස්වල කෑම හදද්දි තේ කාට බිබී හැදුවේ. ඔයාට හරියන්නේ ඒකනේ රත්තරා. ඒක නිසාම නෙමේ. එහෙනම් චූටි මැණික නිසා. සපුගේ දිනෙත් එත්තේ. එහෙනම් උදෙන් එන්න හොඳේ. සපු දුරකතනේ තැබී එයා තිබගෙනය. කතා කළාද බේබි? ඒ ඇස් දෙත්තී ඇත. කෙල්ලට එහෙමය. ඔහුට කතා කරද්දි දෑස් දෙත්තේ. දුක් දෙන්නේ තාදරය, සැප දෙන්නේ තාදරය. මේ එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.